හොරකම නතර කරන්න නැතුව, දූෂණය නතර කරන්න නැතුව, හොරුන්ට දඬුවම් දෙන්න නැතුව නේද රට හැදීම ගැන හිතා බලන්නවත් බෑ. ඇයි? පාරක් හදන්න ගියොත් හොරකම් කරන, කොයිද රට හැදෙන්නේ? ව්‍යාපෘතියක් ගේන්න කිව්වොත් පගා ඉන්නන, කොහෙද ආයෝජකයන්නේ? කර්මාන්තකරුවේ කර්මාන්තය පටන් ගන්න කිව්වොත් පගා දෙන්න ඕන, කොහෙද ආර්ථිකයක් හැදෙන්නේ? භාණ්ඩාගාරයට සල්ලි නෝ, ඒ සල්ලි හොරකම් කරන, කොහොමද අධ්‍යාපනය හැදෙන්නේ? භාණ්ඩාගාරයට සල්ලි නෝ, ඒ සල්ලි හොරකම් කරන, කොහොමද ඉස්පිරිතාලෙට බෙහෙත් දෙන්නේ? ඒ නිසා රට හදනවා නම් කරන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඒ කොච්චර වැඩ තිබ්බත් හොරකම නාස්‍ය නතර කරන්න නැතුව රට හැදීම ගැන හිතා බලන්නවත් බෑ. එහෙමනේ. ඒ නිසා අපි රට හදන ආණ්ඩුවක් පළමු කොටම හොරකම වංචාව දූෂණය නතර කරන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය. ඊට පස්සේ පියවරෙන් පියවර මේ රට හදන්න පටන් ගන්නවා. ඉස්සරලම රට හදනකන් ජනතාව බලා ගන්න ඕනේ. ජනතාවට කණ්ඩ නැතුව, ඉස්පිරිතාලේ බෙහෙත් නැතුව, හරියමං ආදායම් මාර්ගයක් නැතුව අපිට කියන්න බෑ රට හදනකන් ඉන්න කියලා. වැරදිනේ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා තියෙනවා, එතෙක් රට හදලා ජනතාවගේ ආර්ථිකය හදන තෙක් ආහාර ගන්න අමාරුව තියෙන, බෙහෙත් ගන්න අපහසුකම් තියෙන, දරුවට උගන්වන්න දුෂ්කරතාවල විඳින හැම පවුලකටම රුපියල් 10,000කට වඩා වැඩි දීමනාවක් ජාතික ජන බලවේගය ආණ්ඩුව ලබා දෙනවා. කවද වෙනකන්ද? ඒගොල්ලන්ගේ ආර්ථිකය හදන්න වැඩපිළිවෙල හදනකම්. මොකද අද බලය අරගෙන හෙට ආර්ථිකය හැදෙන්නේ නැහැ. හැබැයි අද බලය අරගෙන හෙට කන්න ඕන, හෙට බෙහෙත් ඕන, හෙට දරුවන්ට උගන්වන්න ඕන. එතකන් ඒ ජනතාව බලාගන්න ආණ්ඩුවේ වගකීමක්, යුතුකමක්, ආධාරයක් දෙන එක, සානාධාර දෙන එක අපි කරනවා.